ගේ කතාවට අධරේ කරනාව ගොඩක් ආදරෙන් පිළිගන්නවාක් මගේ ශනල්ල එකට. ඉතින් මම අද මේ වීඩෝකෙන් කතාක් කරන්න සූතාන්නම් වෙන්නෙ ඉදිරියට. ප්‍රහාාන්ට ඩාලින් වරදිලා හරි මොන ගැහුණු තින් මොනවගේ දෙයක් සිදුවේ විද කියලා. ඉතිං වීඩෝකට යන්න කලින් ආදරෙෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝක බලලා ඕටත් මෙවැනි වීඩියෝස් දිගටම නරබන්න හිතුනනම් අනිපාරයෙන්ම, මගේ නැල්ල එක සස්ක්‍රයිප් කරලා මත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයි කරන්න කමෙන්ට කරන්න තවත් නොදන්නයාලුව එක්ට දනගන්න ක්ෂා කරන්න කියලයි මං මේ වෙෙලාවෙේ ඉල්ලීමක් කරන්නේ. ඉතිං ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි ඩාලින්ට වගේම රුක්ෂාණටම හමෝට මූමනා කරන්නේ එකම දෙයක් නෙවෙයි දැන් ඩාලීන් ටෝනකරන්නේ සල්ලි රුක්ෂාන් ඕෝන කරන්නේ පලිගන්න. ඉතිං ඒ වගේම තමයි රෙහන් ගම්මට නංගටේ ඕන කරන්නේ. තමන්ගේ පුතාට කරදරයක් වෙන්න නොදී සරණගෙන් ප්‍රහන්වෑත් කරන්න. ඉතින් දැන් මේ හමදේමත් එක්ක අපි හැමතිස්සම් බලාපොරොත්තු වෙන කරුණුකාරණා ගොඩක් තියෙනෝ කියෙන කතාව මේ වෙලාවේ. මංවාට ඉදිරිපත් කරමින් කියන්න අවස්ථාවක් හදාගන්න ඕනේ. ඒ කියන්න කාලකට කලින් ඩාලින්, තමන්ගේ දුවවත් දාලා තමන්ග ලඩවෙච්ච මහත්තේවත් දාලා රට ගිහිපු කෙනෙක් ඒ වගේම තමයි තමන්ගේ දුවට කරදර ගොඩක් ඇතුුණ වෙලාවකවත් හොයාගන්නවත් හිටපු නැති කෙනෙක් තමයි ඩාලීන් කියලා කියන්නේ. ඉතින් නම්ම කොච්චර වෙනස් වුනාට දැන් රටගිහිල්ලා. ඇඳුවම් පැරඳුම් පවක් වෙනස් වෙලා කියලා රිහන් විශ්වාස කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියලා මං මේ වීඩෝ එකෙන් කියන්න ඕනේ. ඉතිං ඒ විතරක්ම නෙවෙයි අනිවායෙන්ම ඉදිරියට මෙන්න මේ වගේ දේකුත් කියන්න ඕනේ ඒ කියන්නේ ඩාඩයෙන් තමන්ගේ දුව වතර්ලදාළ ගීපු නිසා ඩාලින් දැන් සූදාන වෙන්නේ සල්ලිකුට්ටියයක් කඩා ගන්නයි කියලා ප්‍රහන් විශ්වාස කරන්න පුළුවන්. මොකද ඩාලින්න්ගේ ඉතිහාසේ හොඳ නහැ. මොකදමං එහෙම කියන්නේ එක සැරයක්, ඩාලින් රෙහන්ගෙන් සල්ලි කඩාගන්න හදනොකට ඒ කටීඩක් තබන්න බ්ඩ කටයුතු කළේ නහ ඉතිං සරණී බොහොම මාඩුවෙන් තමග ජීවිතෙත් පර්දුෘතියල් අරන්දීපු සල්ලිත්වයදන් කරන්න සූදානං ඕන කෙනෙක් හැටියට රහන්ගේ හිතේ ඩාලින් මැවිලා ඉන්නවා ඒක කියන්නේ ඩාලින් ැවිල්ලා සරණගැන වරද්දේවල් කියන උත්සාහ කරනොකට හටගිහිල්ලා වෙනස්විදි ඇඳුන් ඇදගනාවට ැනිම වෙනස් කරගනාවට ඩයිටිකක් එහෙම ගාලකොන්ඩ හැබැයි තමන්ග දුවගෙන් ඩාලීන්ට ලැබෙන්න්න තියෙන කිසිතයක් නැතිවෙන් නැති බව අනි වාාරයම රෙහන් කියයන් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම සරණට මාසගානක් තිසි සැලිකුවේ නත්නම් තැන් ඇවිල්ල සරණිව බේරකන්න අවශ්‍යවෙන්නෙත් නෑ කිසිම දෙක්කෙන්. ඒ වගේම සරණිකයන වරද්දේවල් කියලා සරණිව අපහසතාවට පත්කරන්න එපා කියල බැනලා එගනි දක්තියෙනෝ කියලායි මම වීඩුවකෙන් ඔයාට ඉදිරි පත් කරන්නේ